උණුසුම් පුවත් ලද සැනින් ගෙන එන අපගේ වගතුග YouTube චැනලයට ඔබ සාදරයෙන් පිළිගන්නවා මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත කොළඹ ජාතික රෝහලේ සේවය කළ හෙදිය එම රෝහල තුල හදිසියේ මේ යාම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් උදා වී තිබෙනවා පසුගියදා ඇය සේවය කරමින් සිටි රෝහලේ 40 වැනි වාටුවේ කාමරයක බිම්බ ඇද වැටි සිටියේ මියගොස්සය ඇය සිය දිවි නසා ගැනීමේ අදහසින් එන්නතක් විදගෙන ඇති බවට සැකයක්ද පැන නැගී තිබුණා රෝහලේ නේවාසිකාගාරයේ නැවතී සිටි මෙම විවාහක හෙදිය රෝහලේ වෛද්‍යවරයෙකු සමග රහසිගතව අනියම් ඇසුරක් පවත්වමින් සිට ඇති අතර එය ඇගේ විවාහක ගුරු සැමියාට හෙළිවීමෙන් පසු ආරවුල් කතා බහක් ඇතිව තිබූ බවත් ඇගේ හදිසි මරණය වාර්තා වන්නේ ඊට පසුදා වීමත් නිසා මෙම සැකය මතුවී තිබෙනවා මෙලෙස මියගොස් ඇත්තේ බැලුන්ගල පන්සල පාරේ පදිංචිව සිටි සිංහල නිරංජලා මදුවන්ති නැමැති හෙද නිලධාරිනියා හදිසි මරණ පරීක්ෂණය පැවති අවස්ථාවේ මියගිය හෙද නිලධාරියාගේ සැමියා මෙසේ පවසා තිබෙනවා මියගොස් සිටින්නේ මගේ බිරිඳ මම ගුරු වෘත්තියේ නියැලෙන කෙනෙක් අපි විවාහ වෙලා අවුරුදු 3යි මාස 3ක් වෙනවා අපිට දරුවන් තාම ලැබිලා තිබුණේ නැහැ දන්න විදියට ඇයට බබෙක් හම්බ වෙන්න හිටියෙත් නැහැ අපි ඉන්නේ මගේ අම්මා තාත්තාගේ මහ ගෙදර ගෙදර ඉන්නේ මගේ අම්මයි තාත්තයි මගේ නංගී සතියකට තුන් වරක් එයා ගෙදර ඇවිල්ලා ගියා. ඇය අනිත් දවස්වල රෝහලේ කාටස් වලයි හිටියේ. මම එයාට ගොඩක් නිදහස දුන්නා. යන්න එන්න ඕන තරම් ඉඩකඩ දුන්නා. කිසිම සැකයක් තිබුණේ නැහැ. ගෙදර ඇය හොඳින් හිටියා. එයාගේ හෑන්ඩ් ෆෝන් එක මම ඉල්ලා ගත්තා. ෆෝන් එකේ පාස්වර්ඩ් එක දන්න නිසා මම බැලුවා. එයාගේ WhatsApp මැසේජ් සේරම බැලුවා. සැකේට නෙවෙයි නිකම් බැලුවා. කලිනුත් මම මෙහෙම බැලුවා. මොකුත් වෙනසක් වෙලා නැහැ. ඊට පස්සේ බලපු WhatsApp මැසේජ් වලින් අනියම් ඇසුරක් හමු වුණා. මැසේජ් තිබුණා, ෆොටෝ තිබුණා. ඒ පුද්ගලයා සමග සතුටු වෙච්ච එක ගැන, ආහාර අනුභව කරපු එක ගැන මැසේජ් කළා තිබුණා. ඊට පසුව මා ඇයගෙන් මේ ගැන ඇසුවා. මෙහෙම දෙයක් කළේ ඇයි කියලා. මම මගේ පළමුවෙනි ආදරේ. මා මයත් ඒක හොඳින් දැනගෙන සිටියා. ඇයගෙන් මා ප්‍රශ්න කළාම එයා එම අනියම් සම්බන්ධතාවය පිළිගත්තා. මේවා සේරම එයා පිළිගත්තා. පසුව දැනගත්තා මේ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ වැඩ කරන වෛද්‍යවරයෙක් බව. එයාගේ ෆොටෝ එකක් තිබුණා. මට කෝල් එකක් ආව මෙයාට අසනීපයි කියලා. පසුව මා සවස 6ට විතර රෝහලට ගියා. එහිදී මම මියගොස් ඇතැයි මා දැනගත්තා. ඊට පසුව මේ ගැන මම ඇගේ දෙමාපියන්ට දැනුම් දුන්නා. ඇයට කරදරයක් වෙලා ඉක්මනට එන්න කියලා. ඇගේ දේහය බැලුවා. දේහය මා ඇගේ දෙමාපියන්ට බාර දුන්නා. මියගියේ හෙද නිලධාරිය වැටි සිටි ස්ථානය අසල එන්නත් කටුවක්ද තිබී පොලිස් භාරයට ගත් බවයි පොලිසිය කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ උසාවියට දන්වා සිටියේ මේ සම්බන්ධ මරණ පරීක්ෂණය කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් අෆ්රා බ්‍රූම් මහතා හමුවේ පැවති අතර පශ්රාද් මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී දම්මි ලොවිස් මහත්මිය විසින් පවත්වනු ලැබුවා මරණයට හේතුව අධිකරණ වෛද්‍ය නිලධාරී වරිණියට සොයාගත නොහැකි වීම නිසා හෙද නිලධාරිනියගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වරයා වෙත යොමු කිරීමට පියවරගෙන තිබෙනවා මෙවැනිම උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීමට වගතුග YouTube චැනලය subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න